ආයුබෝවන් අද මම ඔන්න අපි හැමෝටම හරිම ඉක්මනින් ලේසියෙන් අඩු වේදමකින් හදා ගන්න පුළුවන් රසවත් පුඩින් එකක් හදුවා. අපි බලමු ඒක හදා ගන්නේ කොහොමද කියලා. මේ තියෙන ඒක හදා ගන්න මං ගත්ත කිරිතේ කෝප්ප දෙකක්. හොඳට තේකහට දාලා තමයි මම මේ කිරිතේ එක හදාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒකට තව බිත්තර හතරකුත් ඕනි වෙනවා. සාමාන්‍යයෙන් අපේ ගෙදරට අමුත් එක්ක ඇවිල්ලා අපි තේ හදවහම එයාලා කිරිතේ බොන්නේ නැහැ කිව්වොත් ඒක වීසි කරන්නේ නැතුව මේ වගේ පුඩින් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා බලන්න. ඒක හරියම රසවත් පුඩින් එකක්. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නේ බිත්තර. බිත්තර ටික මම එකින් එකට කඩලා තමයි අරන් තියෙන්නේ. මොකද එකක් හරි නරක් වෙලා තිබුණොත් කලින් කඩලා හදාගත්ත බිත්තර හතරම අපිට වීසි කරන්න වෙන නිසා මේ ටික විනාඩි දෙකක් තුනක් වගේ මේ විදිහට බීට් කරගන්නවා. මේ වෙලාවේදී මම රයිස් කුකර් එකේ වතුර එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. මේක ස්ටීම් කරගන්නේ මම රයිස් කුකර් එකේ. මේ බීට් කරගත්ත බිත්තර වලට මම ඊළඟට කිරිතේ ටික එකතු කරනවා. දැන් ආයෙත් මේක විනාඩි දෙකක් තුනක් හොඳට බීට් කරගන්නවා. මේ හදන පුඩින් එක හොඳට කාට රහක් එහෙමත් තියෙන නිසා වැනිලා එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අමුතුම රසයක් තමයි මේ පුඩින් එකේ තියෙන්නේ. මේ මම සීනි උණු කරලා තමයි අරන් තියෙන්නේ. මේක චුට්ටක් ගල් වුණා. ඒ වුණාට මේක ස්ටීම් වෙනකොට මේ සීනි ටික ආයෙත් දිය වෙනවා. එහෙනම් මම ඒකට දැන් මේ හදාගත්ත අර මිශ්‍රණය මේ විදියට එකතු කරගන්නවා. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. දැන් මේක හොඳට මේ විදියට කවර් කරලා විනාඩි 40ක් විතර හොඳට ස්ටීම් කරගන්නවා. ඊට පස්සේ ඒ ස්ටීම් කරගත්ත මිශ්‍රණය මම පැයක් ෆ්‍රිජ් එකේ තියලා තමයි මේ අරන් තියෙන්නේ. මේ බලන්න මේ පුඩින් එක හරිම ලස්සනට තියෙනවා. ලස්සන විතරක් නෙමෙයි මේක හරිම රසයි. කිසිම රසකාරක දෙයක් එකතු කරලා නැති නිසා මේක පෝෂණයනොත් ගොඩක් ඉහළයි. ගෙදරට අමුතෙක් ආවම අපිට හදිසි හදලා දෙන්න දෙයක් නැති වුණොත් මේ විදියට අඩු වේදමකින් රසවත් පුඩින් එකක් හදලා දෙන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.